දසක් කියල පිකන්නවා යාලා හැමෝම MC චකට ඔයා මගේ ීඩස් බලා ල කනෙ නම් යාමගේ නලක සස් යි කල ට හ පති නොටිකේන් බෙලිකත් වික් කරු යන්න කියලා මතක් කරනු. එතකොට යාලට මං වීඩක් ාපු ගවන්ම බලාගන්න පුළවා. අපි හැමෝමසයින ලස්සන දික ොන් ඩෙට මටික කාලෙක කල ගොඩක් ොට ොඩ හිට කියනේ. මගේ හයාගරෝද ජනක විඩේක මමොයාලට කලින් අපපලෝඩ් කල ඇති ඔයාලටත් පුළුවන් ගිහිම් බලන්න. මමේ විඩේක ලින් එක පහලා ඩිස්ක්‍රපෂ බක්ක දාලාතියන්න එතකට ඔයාලට පුළුවන් ලේසයෙන්ම ගිහිලා ඒවිඩයක බලන්න. මවමගේ කොන්ඩෙවවා ගත්ද මට ගොඩක් හදවන ට්‍රම් එකක් තමයි රයිස් ෝට ්‍රීට ම් එක ඇතරම ම ගොඩක් කොඩ කොට කපල හිටිය වගේම මගේ කොන්්ඩේ ගොඩක් කියන්න පටන්ගත්තා රම රයිස්වෝට රටමට එකින් ට ගොඩක් හොඳ ප්‍රතිපඵල ලබුණ ඒනිසා මමාද හිීතුවා ඔයාලටත් මගේ කොන්ඩ වවාගන්න ම ්‍රයිසෝර්් ්‍රටම් එක කරේ කොහොමද කියන එක ගැන පීඩ එකක් කරන්න. ඔයාලමගේ එහෝොත් ඇතෙම ඩයිස්වොඩ ්‍රීටමටකින් කොන්ඩ වැවවාද කියනක ඇත්තිර්ම ඔවු කොන්ඩිවෑවෙනවා සාමාන්‍යෙන් අපි කොන්ඩයක් වවාගන්නවා කියනෙක සතියෙන් දෙකින් මාසින් වගේ කරන්න පුළුවන් දෙයක් නෙවේ. අපි ඒකට කාලයක් අපේ කොන්ඩෙ ට්‍රීටමෙන්් කරලා හොද පෝෂණයක් ලබා දෙන්න ඕනි එතකො තමයි අපේ කොන්්ඩේ ලස්සනට දිගට බවැන්නේ. ඔයාලා රයිස්ෝර්ඩ ්‍රේටම් එක කරන්න අරගෙන මාසතුනාක් හතරක් වගේ අනකොට ඔයාලටම පුළුවන් ඒකෙන් ලබෙන ප්‍රතිඵල බලාගන්න. අපි ැම් බලමු අපි අපේ කොන්ඩ වවාාගන්න මේ රයිස්වෝර්ඩ ්‍රේටම් එක හරි විදිට කරන්නේ කොහොමද කියලා. ඔයාලක් මේ විදදි රයිව ්‍රීටම් එක කරත් ඔයාටක් පුළුවන් ලස්සන්ට කොන්ඩ දිගට බවාගන්න. දැන් අපි බලමුූ මේ ට්‍රීටම් එක කරගන්න අපිට මොනවද ඕනිවෙන්න කියලා. ලින්ම අපිට ඕනු වෙනවා රතුහාල් ටිකක් ඔයාල මේ හාල්ගන්න කොට කමුරකින් වගේ හාල්ගන්න පුළුවන්න්නම් ඔයාලට ඇත්තරම මේකින් හොඳ රිසල්ටකක් ලබාගන්න පුළුවන් ඒවාගේ ම ඔයාට රතුහාල් ඇරවෙන තාල් වර්ග්‍යයක් වුණොස් මේකට පාවිච්චි කරන්න පුළුවන්. රතුහාලල පෝෂිපදාර්ථ වැඩිනිසා මමාධ්‍ය පාවිච්චි කරේ රතුහාල් ඊල්ළඟට අපි ටඕනුව වවා පේර කළො ටික් අවසානයෙන් අපිට ඕනි වෙනවා ෙහි හෝ ලෙමන් පොතු ටික්. ඉල්ලම් අපි මේ හාල්ටික හෝදගනේ මු ම මේ හාල්ලාරකත්ත කුබර පින් නිසා ම මේ හාල්ටික එකපාරයි සුවදගන්න. ඔයාල කඩෙන්ග ඕන අනිවාරෙන්ම හාල්ටික දෙපාරක්කත් සෝදන්න මතකතියා ගන්නන්න. ඒවාගේම මේ හාල්ටික සෝදකද්දි, ඔයාලා ගොඩාක්වෙලා මේක පෙන්ෙන්න්න දෙන්නන්නේ පා. එතකට මේ හාල්වලතිීන පෝෂපදාර්ත ඉවත්වෙෙන්න්න පුළුවවා. ඉළඟට අපිට මෙන්න මේ වගේ භාජනයක් ඕෝන වෙනවා. ඔයාල අනිවාරෙන් මේ භාජනයක් තෝර ගද්දි. පයන තේන භාජනයක් තෝරගන්න මතකතියාව වන්න ඔක්කද අපි මේ රයිස්ෝටය එකක පාවිච්චකරද්දී දවසක්විතල තියල තමයි මේක පාවිච්චිරන්න. ඊළඟට අපි මේ විදියට අපි ගත්ත භාජනයට අපි සෝධගත්ත හාල්ටික එකතු කරගන්නවා. රතු හල් වැල විටමින් වර්ග බහුණලනිසා අපේ කොන්ඩ වෙන්න ඇත්තට මේක ගොඩක්ලක දවක් වෙනවා ඊට පැස්ස අපි මේකට අපිගත්ත පේර කොලටික සහෙහි පොතටික කතු කරගන්නවා. යාලළඟ ලිමන් තියෙන්වනක් යාලට පුළුවන් ලෙමන් පපුොතු මේ එකකට එකතු කරගන්න.ට පස්සේ අපි මේටික සේරම් වැහැන දිට වතුර එකතු කරලා මේක දවසක් විතර තියල දමයි පාවිච්චි කරන්නුන්. ඔයාල සාමාන්‍යයෙන් සතිට තුංවතාවක් වගේ මේට ීඩමට් එක කරනවානක් ඇත්තටම ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒවාගේ ඔයාලයිකොන්ඩ ලස්සන්ට දිගට බගන්නක් ඒක ගොඩක්ල කූදවක් වේවි. සාමාන්‍යයෙන් මේක පැවිසි අතරක් වගේ තියලා ඔයාලට පුළුවන් මේක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම මේක දවසක්විතර තිව්වට පස්සේ ඔයාලට පුළුවන් මේක ප්‍රච්චෙක්ක දාලවනත් අරන්තියාගන්න. මේක ප්‍රච්චයක්ක දාලා ඔයාලට දවස්තුනක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තරම මේ ට්‍රීඩමට් එකෙන් අපේ කොඩ යනඒක ගොඩක් කඩුවෙනවා වගේ අපේ හිසකෙ සකලට සුදුවීම ඒ වගේම අපේ හිසකෙ ස්වාර්ධනයටටත් මේක ගොඩක් ලකූ දව්වක් කෙනවා. ඇතර මටම මේ ්‍රටමට එකෙන් ොඩක්ලක ප්‍රතිපලයක් තියෙන නිසා තමයි ඔයාලටත් මම් මේ ගැන කියල දෙන්නේ. ඒවගේම ඔයා මේ රයිසෝඩ ්‍රීටමට් එක කරන්න ගන්න වතුර පලෝරී නඩංගු නැත්තුම ගන්නත් මතක තියාගන්න. මොකද ලෝරීන් සහිත ජලය පාවිච්චිකරන්න එකක් අපි හිසකෙස් කැලවී යාමට හේතුවක් වෙනවා. ඔයා රයිස්ෝට ්‍රීටමන්් එක කරාට පස්ස ආලයිකොන්ඩ ශැම්පපු කල්ල සෝදල ඉවත් කරන්නවාන ඇතටම ඒකන් අපට ප්‍රතිඵල ලබාගන්න එක ගොඩක් අඩුවන්න පුුවන් තාමානෙෙන් අපි රයිසෝඩ් ්‍රීட்ම එක කරන්න කලින් තමයි අපේ කොන්ඩෙ ශැන්පු කරලා කුණුදූ විලි ඉවට කරලා අපේ කොඩට රයිස්වෝඩ ්‍රීටම එක කරලා ඊට පස්සේ කණඩිෂණ එකක් විතරක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ කොන්්ඩ සෝදන්න. ඇත්තරම මේ විදියටට අප රයිස්සෝඩ රීමට එකරවත්? ට පුළුවන් ගොඩක් හොඳ රිසල්ටික් ගන්න. තෙරම ඔයාට පුළුවන් ඔයා රයිසෝර්ට ්‍රී ම එක කරක්්දදි ඔලා ගන්න හාල් කුබරකින් වගේ අරගෙන පාවිච්චි කරන්න ඒකෙන් පුළුවන්. අප ඇත්තරම ගොඩක් හොඳ රිසාල්ටිකක් ගන්න. සාමාන්‍යයෙන් අපි කඩෙන් ගන්න හාල්වැල අහිතකර දේවල් අඩගු නිසා ඇත්තටම අපට කින් ලබාගන්න පුළුවන් රිසාල් එකක ගොඩක් කඩුුවන්න පුළුවන්. ඒ නිසා අනිවාරයම ඔයාලට පුළුවන්නම් කුමරකින්ගේ ගන්න හාල් පාවිච්චි කරන්න ඔයාලාට ඇත්තරම් මේින් ගොඩක් හොඳ ප්‍රතිපඵල ගන්න පුළවා. සමර හිතනවා රයිස්ෝට රී එක සතයක් දෙක් වගේ කරලා අපට ගොඩක් තිකට හොන්ඩ බවාගන්න පුළුවන් කියලා ඇත්තරම අප ්‍රීගම එකක් කරලා ඒකින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවනම් ඒකට ටික කාලයක් යැනවා. මම මේ කිය දුන විදර යි ෝඩ ්‍රීට එක වෙලාගේ කොඩට කර ඔයාලට පුළුවන් ඔයාගේ කොන්ඩේ ඉක්මනැට බවාගන්න. ඒවගේම ඔයාලට පුළුවන්න ඔයා මේ රයිස්වෝඩ ට්‍රීට එක කරන්නකාල ඔයාලගේ කොන්ඩිට හොඳ යිල් එකක් දාලා ඔලගේ ස්කබල හොඳදර මසාජ කන්න, මේ කනුත් ඔයාලට මේ රයිස්ෝට ්‍රීමටකෙන් ලබාගන්න පුළුවන් ප්‍රතිපඵලයේ වැඩිුවෙන්න්න පුළුවන් මම පෞද්ගලිකව මගේ කොඩවා ගන්න මේ රයිස්ෝර්ට ්‍රීගමට පවිච්චිරපු නිසා මයි ම ඔයාලටක් මේ ගැන කියලන්න හිතුවේ. සාමාන්‍යෙන් ආලට පුළුවන්න්න සතියට තුූමතාවක් වගේ රයිස්ෝර් රීගම් එක ලයි කොන්ඩට කරන්න ඇත්තටම ඒ ඔයාලගේ කොන්ඩවැවෙන්න ගොඩක් ලොකූ දවක් වෙනවා. ඔයාලා මම මේ කිය ්‍රීටමෙන්ට් වාක් කොන්ඩිට හරි විදිහයට කරත්. යාලට පුළුවම් ඔයාලගේ කොඩේ් ලස්සන්නට දිගටවාගන්න. මම හිතනවා අද විඩ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්නැති කියලා ඒවගේ මයාමගේ YouTube channelල सबcribeाइब කළලා ැත්තන් ස කලා ඊට හති නිකන් බෙල්ලික් කලික් කරගම ගියොත් ඔයාලට පුළුවන් ම ීඩ එකක් තාපුගම බලාගන්න. ඒවාගේ මල් මේේදවගේ ොහරි කැටලු අක්තියනවා නම් පහලින් කම් එකක් විදි දාගනි කියන්න කියලා මතා කරනු. ඒගේම ඔයාලට ඉස්රහට මොනාරි වීඩෝයකින් දැනගන්න ඕන්න ඔයාලට ඕනි වඩෝ එකත් පහලින් කමෙන්ට් එකක් විදිට දාගනයන්නත් අමත කරන්නපා. මම හිතනම අද වීඩේකත් ආල්ට ගොඩක් වැදගත් වෙන්නැති කියලා. තවත් වදගත් වීඩයකක් කරගෙන මම ඉක්මනනිම එනකක් ඔලහමෝටම සුබදවස.